පහත්්‍ය සඳහන් ප්‍රස්ථාපිල්ලොනින් එකක් වැරදි. එම පිළිතුරා අපිට තෝරන්න කියනවා පුුතේ හොරාගේ අම්මගෙන් පේනැ හුව වගේ ඉබබ කටහින්ද නැහුණාවගේ නේද පාලුගේ වළම් බින්දාවගේ මීම අපේ හලතින පස්ථා පිල්ලු. අපි හලතින කටුස්සගේ කරේ රත්තරම් බෙන්දවගේ නනේ දින කටුස්සග කලේ මසුරම් බැන්දාවගේ කියනෙ එක තමයි මෙතන වැරදි පස්ථාව පිරුල. හනි දැංවාලට පේනව ඇති පිළිතුරු. හරි එනන් දෙකටෙන්නේ කලබලයිෙන් කියන එක. හනිද අම්මා කලබලින් නුදැසන ආහාරය පිළියන කලාය එකන එක තම ඇතකොටේකින් අදහස් වෙන්නේ කළබලයි ඊළඟට තියෙනවා . අංක තුනේ සිට හත්තර තියෙන ප්‍රශ්නවලට ස්තැම්පිරවීමට සுදුසුපදේ தோරන්න තමයි කියன். என வහි வலா குළு නිසා පடிසரேපුறා අන්තුර වැටී තිබනතකට வලා. வலா குළு කියන එක දැ ොඩාක් වෙලාවට ප්‍රශ්න පත්த்தරවල எனව මේ බලා குුළு කියන ප්‍රශ්නීතින් එத்தනෙද. අපි මතක තිயாகගන්නනිපුදේ බලා குුළு කියලා ලියනකට බයන්නයි ධන්තජலாயන්නை குොயන්නை முடிடுத்தචலுயන්න ලියவோත් ඒත් හඩ. හ வலாக்கொழுும். එහෙමනத்தம் வය ධන්තචலாயන්න குන්න முடிடுදச்சலாயන්න. மடுදச்சலாயන්න ලියුවත් வලා குல කියන්න හடி. එහෙනම් මෙතන තියන පිළිතුරුව ය දෙකින් එකක්. තමයි අපි තෝරන්න ඕ. හෙනම් මෙතන තිෙනවා வයන්න දන්තජලායන්න குියන්න முடிடுදචல යන්න හෙනම් ඒක තමයි நிවද පිළිතුරු வலாக்கොலும். හடி ஏ நங்கட்டு? ජல்ராகහිකியන්ට திයාග පදානී කිරීම विதுухаழ்පතිතුමා, ම් සිදුවිය කියලා කියන්න ප්‍රධානය ප්‍රධානය කියනකොට මහප්‍රාණ දායන්නාවොත් ප්‍රධාන නේද මූලික කියන අදහස්සතියන්නේ. ධන්තෂ දායන්නාවත් ප්‍රධාන කියන එක මදදීමක්. නේද දීමක් කියන එක තමයි අදහස් වෙන්න එහෙන මේ ජයක්‍රාහකෙන තයාග දීමක් කියනකෙන අපි මෙතන දී. අදහස් කරන්න ඕන එහෙනම් පුතේ මෙතෙන් එෙන්නේ ජයග්‍රහකන්ට ත්‍යයාග ප්‍රධානය කිරීම විදුහල්පති තුමා විසින් සිද්ුවී අල් පප්‍රාණ දායන්න න. තකොට දෙවැනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර. ඊළඟට උදෘත පාටයකට මුලින් හෝ මැදින් හෝ කොටසක් අත්නබ දැක්වීම සඳහා යොදාගනු ලබන විරාමලක්ෂණ සහිත පිළිතුර තෝරන්න කියලා කියනවා. එහෙනම් මෙත දෙතිත කියන එක තියෙනවා තිත්වන තියෙනවා තිත්හත්තර තියෙනවා, යුගල උඩුකමා කියන විරාම ලක්ෂණ තියනවා. දෙ දෙතිතට කියනව පුතේ අපි දෙතිත් ලකුණ කියලා කියනවා. දෙතිතට දෙතිත් ලකුණ කියනවා කෝලනය කියලත් කියනවා. එනම් මේ තිත් දෙතිත දෙතිතට අපි කියනව දෙතිත් ලක්ුණ ෝලනය හිනත් දෙතිත්ත භාවිච්ච වෙන අමස්ථා විදිරය යම් කිසි සංවා දෙයක් ලියනකොට අනුපාතයක් දක්වනකොට නේද පුතේරණුකි. අපි දෙතිත්ත පාවිච්ච කරනවා. ඒ ළඟට, තිත්තුන තිත්වනන්න උදෘතපාටක මොලින් හඩි මැදින් හරි කොටසා කත්හැරයා කියලා දක්වන්න අප තිත්වන පාවිච්චි කරනුවහෙනම් මෙතෙන්ට පිළිතුර දෙවැනි පිළිතුර තමයි එන්නේ තිත් හතර ගෙනත් මතක් කරන්නම් තිත්හතර ගන්නෙ පුදේ යම්කිසිේ උදෘතපාටයකින් අගින් පමණ අගකොටසින් පමණ ්‍යමක් අත්තරයා කියලාඉවත් කළ බව දැක්වීමට තිත් හතර තමයි අපි ගන්නේ අග ප්‍රකාශනයක උදෘතපාටික අගින් කොටසක් අත් හැරියා කියල පෙන්න්නන්න තිත්හතරගන්නවා. යුගල උඩුකමාපි දන්නවන යුග උඩුකමාවලට තම්මයි අප පෙරලිකමා කියලා කියන්න එනේද සිද්ධංගනා. එවගේම කියන සිදංගන උදෘත්ත පාට ලක්ෂණයේ තමයි මේ යුගල උඩුකමා කියන්නේ නේද. එහෙනම් යම්කිසි කිසිවකුගේ ප්‍රකාශනයක් උපුටා දැක්වීමේ දීමේ යුග ුඩුකමා. භාවිත කැනහිෙන සිද්ධගනම් එතින් ටෙන පිරිතුරමකාක්ද. ඕ තිත්තුන හනි දෙහිනම් දෙවෙනි පිළිතුර. ඉළඟට අංක හයිදං හ ප්‍රශ්නවල මොලින්දී ඇති පදට පිරුද්ධාර්ථවත් දෙන පදය තෝරන්න කියනවා. හ හරි කැම්මෙකෝන් කරගෙනන්න නම් හොඳයිකපුතේ පුළුවන් අයඔන් කරන්න ප්‍රමෝද්‍ය දු්බල කියන්නේ බලනැඇති කියන එක නේද. ළඟට පලවනිකම ආලෝකය කියන එක ආලෝක කියන්න කියනවා අපි රැස් රஷ්මි වලට නද අලු කියනවා අයන්න ධන්තජලු න්න அලු කියනවා அකිල්ල අපි ආලෝකයට. அනිද அලු කියනවා ஆලෝකයට තිමර කියන්නේ අඳුර කියන එක. ඊළඟට මතක තියාගන්න ගොඩක් පලාත්පේ පරවලහෙම හලතියනවා මේ ප්‍රබාතය කියන එක ප්‍රභාතය කියන්නකටද දන්න අයත් එතනි කියමු බලන්න ්‍රභාතය. එහුන් නෑපුතේ අයයි කියමු නෑපුතේ තවුන් සහ කරමු ප්‍රභාතයි ප්‍ර අක්ෂරය මහප්‍රාණ බායන්න හඩි තව හොම කියමු එතුකට පිරිිතුරු ගොලන මතක් වේ ප්‍රභාතය තවකත් නෑ පුතේ හරිමං කියන ප්‍රභාතය කෙන පුතේ උද්දෑසන. හරිද එහෙනම් අතකතියාගන්න ප්‍රභාතය කියල ප්‍රභාතය කියන උදෑසන අරුණෝදයට පාන්දර අලුයම කියන අදහස ප්‍රභාතය කියන එක තියනම හරිද ආදැන් එහෙනම් මට කියන ප්‍රභාතය කියනමකොටද උද ඕ තිමිර කියන්න මොකක් ද අන්දුුරායනම් ආලෝකට. ඕහෙනනම්පුතේ ලෝකට විරුද්ධ පදේ තිමිට කිය එක න ප්‍රබල කියනෙකට විරුද්ධ පද්ේ දුබල අපි එක දන්නවා සුබ්බල කියන්නේ සූගෙන උපසර්ගයේදි. ලබල කියෙනෙකට වඩාත් බල. නේද විරල කියන්නේ අඩු කියන අදහස්ස. නිමල කියනෙකේ තේරුම තමයි පුතේ නිර්මල කියනෙක. හලේද නිමල. එහම නැත්තම් මල නති. පිරිසදු කියන එක තමයි නිමල කියනිෙකේ අදහස. நිබෑனா நாட்டේ නිර්மானණකරවා, මතකතියාගන්න දයානන්ந்த ගුණවරදන මහතා. කියන්න බලන්න කෞද නලිබෑන නිර්මාණකරවා. தயாந்த குணவரதன மகாத்தா. මෙத்தனைதி කියனவா ரக்காராான்ஷே ரேப்பே தீர்க்க பாபில்ல பிිலிவින් எதில තියன வரனே தோறனுகிறத பிர්‍රசிද්ධ කියனுக்கே பயන්නටே அட்டின் රக்காராாய்ශි තියෙනවා. நேේද கර්மை කියனுக்கே மயන්නට இகலிින් තියනවා. ரூபக்கෙනக்கேமே ரூ කියியல තියனு புத்தி தீர்க்க பாபில்ல. கெட்டி பாபில்ல துணවස්ථාවත් தமයි ரුවல. அ தீர்க்க பாப்பில்ல்ல துன අවස්ථාව தයි ரூප. දැම් பா கிහිපයක් තියන්නේද துவாය කියනකට யන්නටதி பாப்பில்லா புட்டுුව එක பாப்பில்லாம். நீ எத்த ரவ කියியனைக்கே ரூவள කියன கூட தவ பாில்லா. இ நாங்கக்கு தீர்க்க பாபில்ல தයි வ කිය கெட்டு பாபில்ல என்ன ருவள කියனைக்கே ரூபக்கு யோහම දீர்க்க பாப்ப இல்லேன். ත් මතක තියාගන්න ගොඩක් අයියට වැරදෙනවා මේක ගොඩක් අය මේ රූපය කිව්වහම රූ යන්න තියනෙ ඇකාරාශ් දීර් ගැකා රාංශි දීර් ගැදී කියර ලියනවා එක වැරදි අදෙහිනම් මතක තියාගන්න රූපය කියන එකේ තියෙන්නේ මොකදද කියන්න බලන්න උච්චාරණය කරන්න පා. දීර්ග පාපිල්ල තියෙන්නේ හනිද හරි තනිපදය තෝරන්න කියනවා පෙදරේරුව කියන්නේ නිසන් වැඩ කරන්නේෙ නේද පෙදරේරුව කරන වෑමිය කොන්න කපනෙක්ෙන ඉළඟට සන්නාලිය කියන්න කාටද ඇඳුම් මසන්න සපතේරුව සපත්තු මසන්න තමයි සපපතේරුව කියලා කියන්නේ හරිද හරිි ඊළඟට මෙතන සැරද විබිසන දෙව කැලනි පුර කියනවා හනිද සරද සැරද කිය කියන්න මෙතන ්‍රශ්නයක් මගේරුුණද. ේද හනි සැරද කියන සැරදේවා සැරදේවා කියලා කියන්නේ මොකද පුතිේ බොහෝ කාලයක් ජීවත්වේවා. යෙමනැත්තා දීර්ගාෂ ලැබේවා කියන එක තමයි සැරද කියන සැරද සැරදේවවැංච න්න බොහෝ කාලයක් ජීවත්පේවා දීර්ගාශ ලැබේවාලු විභේෂණ දෙවියන්ට. හනිද කැලනිපුරුව ඉන්න මෙ විභේෂණ දෙවියන්ට. එතකොට සැරද කියන්නේ මොනක්‍රියාවක්ද. ඕ කියමු බලන්න. ඕ ආශිි්වාද ක්‍රියාවක් නේද. එහනම් මේ සැරද කියන පුදේ ඇත්තැම්ම අවස්ථාලම මේ වාාප්‍රත්්‍ය නොමේ තිබ ක්‍රියාමූලේම ආශිර්වාද ක්‍රියාව විදිහට ඉන්නොඒකට නිදසුනත් තමයි මේ සැරද කියනෙන සැරද ආශිර්වාද ක්‍රියාවක් සැරදේවා බොහෝකාලයක් ජීවත්වේවා දීර්ඝාශ ලැබේවා කියන අදහසතීන්. ආමට මම් මේ කියන ක්‍රියාපද මොන. මේ ක්‍රියා වර්ගයට අයිති වෙනවද කියලා කියන්න දන්නාය කරමින්. කරමින්. නෑපුතේ කරමින් බලමින් නටමින් ගයගයා බලබලා මේවා மிිශ්්‍රක්க்්‍රயாம். உ ஏට මතකතියාගන්න පුතේ ගොඩක් තුරට එන්න පුළුවන් බලබලා නටනටා ගයගයා කරමින් බලමින් නටමින් ගයමින් மிශ්‍රක්க்්‍රயாம் அது ඊළට කරවා. බලවා! නටවා. වෙනත් කෙනෙකුගේ මෙහේවීම කරන ක්‍රියயா වෙනත් කෙනෙකු ලவா කරමனுகி්‍රயா ොன්‍රயாාද. නැපුද ප්‍රෝජචක්‍රියා හලි ේවා ප්‍රෝචක්‍රියා කරවා බලවා නටවා ගයවා ඒ ප්‍රයෝච්‍රිය කරන්න බලන්න කරව නට බලව ඒව මොනක්‍රියාද? විදිික්්‍රියා විධානයක් නෙනේ ද අපිය විදිකත්‍රියා ඉගෙන ගත් තා ආද්‍ය ආදරාට තයෙන් විදික්‍රා තිනව අනාදරාට තයෙන් විදික්‍රා තින එෙන ඒ හොන්වට පාඩන්කරන් යන්නන විභගට යනකොට විදික්‍රයා සම්බඳ වෙනම පැවරුමමුකුත් කරලා තිනෙන ඒවත් බලාගන්න. ඉළන්ට ගෝස් කාබී නටා ගයා ඒව මන ක්‍රියාද ඔවුරාණුගේ හරියට හරි පූර්රක්‍රියයාණ දවසාන ක්‍රියාවට කලින් තවත් ක්‍රියාවක් සිද්ධ වෙන වනන් ඒ පෝද්‍රක්්‍රියා. නිවැරදි අක්ෂර් විඤ්්‍යාසය යුතු පද පමන අඩංගු පිළිත්තුට තෝරන්න කියෙනවා පිළි වෙල හරි පිළිවෙල කියල ලියනකොට ගොඩක් අපේ දුවල පුතාල මේකලා යන්න ධන්තජකන්නවා. වැරදි පිළි වෙල කියල කියනකොට පුතේ මුෘද්දජලායන්න එඩෝනේ කොන්න අද මතකතියාගන්න පිළිවෙල කියල ලියනවනං ලායන්න මුෘද්දචලායන්න වෙන්න ඕනේ නිෂ්පාදන හරි ප්‍රශ්න හරි හනිද එනම් පරිගණකය කියලා ලියනකට පයන්න නයන්න. අල්ප්‍රාණ ගයන්න තමයිෙ. අල්ප්‍රාන ගයන්න වීරෝධාර කියනකොට අල්ප්‍රාණ දායන්න සමස්ථ කියනකුට අල්ප්‍රාණ තයන්න. මේ සමස්ත වීරෝධාර නිතන මෙදන වචන පුතේ යම මෙන්න මේවා නිවැරදි විග්න ගත්ත හම හරිම ලේසීරදි මේ අක්ෂණ විඥ්‍යාසයේ ප්‍රශ්නවලට පිරිතුරුඩියන්. පළතුරු කියලලියෙනකොට දන්තජලයන්. එලවලු හරි පුස්ටකාලය හරි. මර්ධනය කියනකට මර්ධනය කියන්නේ අල් පප්‍රාණ දායන්න නේද සිදංගෙන වර්ධනය හරි ගැහැනිය වැරදි. ගැහැනී කෙනකොට දන්තච නියන්න නොයි. අකාරාදී පිළිවෙල නිවැරදිවේදී ඇති පදද පේළිය තෝරන්නගෙනවා කලයුගය කයන්න හරි. ගම්පෙරලීකි හම ගයන්න යුගාන්තය යුයන් යුයන්න නේ දෙහෙන කයන්න ගයන්න අයන්න නෙන්්ඩෝ නෙහිෙනම් කලියයුගගේ ගම් පෙරලිය යුගාන්තය හරි இல்லට ඔන්න පුතේ මෙතන කියන්නේ ධන කියனை එක පහත සඳහவாකය කොටු තුළ ේති පදවල අදහස්ස නිවරදිවදයක් වෙන පිරිතුර. ස සැදහ සැදහැත් ධන තම වස්තුවබියදම් කර මහාසංගරුවනෝදෙසා මහධන පූචාව කළහ හනි දෙහෙන ධන්න ධන කියෙනෙක දෙසරයක් කියෙදිලා තියෙනවා නේද සැදද හැති ජනයා කියෙක පළබිණයකින් සැද හැති ජනතාව කියෙනෙක අදහස්සයෙන් දෙමනියට සඟරුවනෝදෙසා මහාධන කියව්හම මෙතනිදි ධානයක් නේදිෙන මෙත් ධන කියෙනෙක බක්වර්ත පාදයක් බහවර්ත පාද ධාන කියනෙකින් අදහස්සන අධානය චනයා කියෙක් නේදින පිළිවලින් මේ අදහස්සති ඒදන අවස්ථාවනුව ජනයාසහා දානே කියන පිළිතුற. පரාව පරම්පරාවට ගනීමෙන් ජனையாතර ප්‍රචරිතවෝ සාමාන්‍ය නිර්මාණයකි ජනකතා. තාගෝர் රම්පොத்தට ලිපිසවය ප්‍රකට විද්‍යාත්නයක වන්නේ ஐஸ்යි විද්‍යාත්ය அනි ඒළඟට සිංහල භාෂාවදන වචනවල அරධන ගෙනීමට ඉර්වාල්வල, ආන්්ඩ විසිහයකින් යුතු ශබ්දකෝෂය තමයි සිංහල ශබ්දකෝෂය. හනිද සිංහල ශබ්දකෝෂය. පැරණි සිංහලේ අපේ පැරණි සිංහලේ දුන වචනක අඩත්ත දැනගැන්න උපකාරවෙන්නේ පුති සුමංගල ශබ්දකෝෂය. හනිිද පැරනි සිංහලේ දින අතින වචනික තේරුම් දැනගන්න අපට උපකාඩී වෙනව ප්‍රමෝද්‍යයක්, සුමංගල ශබ්දකෝෂය මේ සුමංගල ශබ්දකෝෂය, රච්චනා කල්ලා අ තියෙන. ව සම්පාදනය කලතින වැඩිමිටියේ සෝරත නාහිමියන් විසින්. හැනිද ඊළඟට ඉංග්‍රීසි භාෂාවය යෙදෙන වචනයක සිංහල තේරුම දැනගන්න අපට වැදගත් දෙෙන සබ්දකෝෂය තමයි එමකක්ද මලල සේකර නිද ප්‍රධාන ශබ්දකෝෂය දම මල සේකට ඉංග්‍රිසි ශබ්දකෝෂයේය අනිද ඊළඟට පුතේ වෙනක් භාෂාවකට අදාළ වචචනවල තෙරුම් දැන භාෂාවට අදදාළ ශබ්දකෝෂඇතමැමි භාෂාන්ත්‍ර ශබ්දකෝෂය කියලා කියන්න. මෙතනිින්හහන්නේ සිංහල භාෂාවේදන වචනවල අර්ථ දැනගන්නේ වහල් වෙන්නේ සිංහල ශබ්දකෝෂය. කතරගම දේවාලයේ වත් පිළිවෙත් අදර මණ්ඩේ කියල හඳුන්වන්නේ දේවාලයට ආහාර රැගෙනෙන කද. හනිදගෙනන් දෙවෙනි පිළිතුර ஒ இங்கி වැකිතිෙනවා ඔවුන් දෙදனගේ හොඳයක් වැඩිකල් නොපනොපව තින බව அம்මා කියීවා හොදයක් කිය හිතවත්க்கமாනේද හිතවත්க்கமாක් කියන එක. තම පුතාගේ කටේතු නිසා තම පරපු සායමගිය බව ගුණදස පැවසුවය சாයම කියயாෙන අනம்பුවසිද්ධவුණ. அப்பீரத்திයට පත්වූ බව. ම අදහස් සෙනවිස්සට එෙනම් තුම්වෙනි පිළිතුර. රාජකාරී ලිපියක ආකෘතියේ දක්නට ලැබෙන ලක්‍ෂණ දෙකක් නම් කරන්න කිව්වා මේ රාජකාරී ලිපිය තියෙන ආකෘතික ලක්ෂණ අපි පාඩම් ගත්තා නේදමට ගොඩක් හොඳින් ොගොල්ලොක් පාඩන් දුන්නා ඒනං ඒතින්ට ලියන්න වුනේ අවන්නගේ නම හනිදක තිබල් ලක්ුණත් දෙන්න දෙකට දෙකයි. ඉළඟ ලිපිනය දිනය, නේද ලබන්නගේ ලිපිනය ඊළඟට මාතෘකාව ආමන්ත්‍රණය අන්තරකතය. එ නමේ ආකෘතියේ දක්නට ලැබෙන ලක්ෂණ දෙකක් ලියලා තිබුණුත් රක්නු දෙකක් දෙන්න දියල නැති දොවෙෙක් කරිපුතෙක් කරන්නවනා නතු පෑණෙන් ලයාගන්න. අවන්නාගේ නමහා ලිපිනය යවන්නාගේ නමහා ලිපිනේ එකකට ගන්න. යවන්නාගේ නමහා ලිපිනෑ දිනය. ලோடு සාවය ති ரக்கயாவீும் ්‍ර හිமிගම ම්‍රී හිම செ மල්දම පද ස්‍රහ නිර්மான கருவாගේ நமணவா லියல தள்ளயாகග எ ஓ.Lல் செல்வாகுரு முகந்திரம் ஆலியல நத்தியாடியாகන්න எ தித்தக் L செல்வாகுர முகந்திரம் துணானம நத்த்தண்டியல என்ன புலுவம் எம். எல் செல்வாகுரு முகந்திரம் துமா அதமே நமளி என கூட சம்போர்ன் நமழியல நம் இத்தரய அகுணுதන්නේே. அனித சம்பூர்ன நமடி அண்ணுே அலியப்பு நத்துக்கனைக்கு இின்வனளியாகන්න. ඉස්සරහෙම්ම භාගනම්වලට කෙටිනම්වලට දුන්නට දැංහෙමලකළු දෙන්න පුතේ සාමාන පෙළ විභාගදිත් සම්පூර්ණ நමලියලතිෙන්න්න. அනි දහින්ந்த குஞ்சි කාලනං අපි පුළුදුයමු සම්පූර්ණම நමලියන්. M.Lදසිල්වා ගොරු මොහන්ந்தரம். ට වෙලී වෙලී හිස සිට දෙප තුළට වෙලි කන්දගියා මලක් සොයාගටගියා நாමල් තිබෙන්න්නා සපුමල් තිබෙන්න්නා පිචச்சමල් තිබෙන්න්නා එයින් එකක් ගෙනල්லா පැළදා සේම හරි. මෙතන දහනවා මලී මලි නුබ ොඩේ තිබෙන මලි මෙම කොටසායත් කාවවර්ගය නම් කරන්න කියලා.මකදද. சீது ற நத்தண்டியாக டிீக்கா சீது காவடி பூජாவக දෙකක් සඳහන් කරන්න ති පரவி காவடி තිබබා භக்திக்காவாடி ගිனிக்காவாடி மக்காவாே ஏனாங ப்பு நැத்தியாலியாக பாரவி காவாடி. භක්තිකාවාඩි ගිනි කාවාඩි කිරිකාරපදාානටිකින් අපි ලියමුය ප්‍රධානවෙන් ලියන්න කිරිිකාවාඩ මස්සෙ කාවාඩි මස්ස කියල තිබුණ මස්ස කාවාඩි ඔබ පාසලේ හය නම අංශයේ සිංහල සාහිත්‍ය සංගමය ලේකම් යැයි සිතා. எனம் ஒබ லேக்கம் කියல ஒவ்බே நம்ம தமைலி அண்ணோ நம தமை தாண்ணோனே லேக்கம் கனக்கடமே விட்ட தம்மை ியனு ம அறண கயன்னலி அண்ணே டக்கய மகாப்ற காண்ணலி வர அல்பறான கயண்ணே லேக்கம் மேசிதா பாசலே இதிரிப்பிடு மார்கே பாசல ஆரம்ம்பவனகா சண்மனு வேலாவட்ட வேலாவட்ட තිவன மார்க்கத் தந்தபத்தே அடுக்கரගனීම சந்தா போலிஸ் ட் த்தவாகணஷே නියමාවරයකගේ සහිල් මින් ප්‍රදේ, පොලස් ස්ථානාධපති තුමා වෙත රාජකාරී ලිපියයක් ලියන්න කියවා. හනිද දැම්පතේ මෙතනෙදයක් පිල්ලන්නේ පොලිස් ්‍රතවාන වාහනාංශේ නයාමකවරේකුගේ සහයිල්ලමින්නේ හනිද කාටදලියන්නේ පොලිස් ස්ථානාධිපති තුමාට නේද. ඉහනම් මෙතනෙදි පුත්තේ ඔයාලා. මතක තියාගන්නදැන් ඔයාලගේෙන් නිපිනේ ලියනකොට ඔයාලට පුළුවන් ඔයාලාගේ නමලියන්න නම ලියනම ඉළඟට ලේකම් කියල ලියනවා නේද. ලේකම් හයනමය අංශය සිංහල සාහිත්‍ය සංගමේට පස්ස පාසලේ නම යොදන්නනේ. ඒළඟට දැම්මේ පොලිස් ස්ථානාධිපති තුමාගේ ඉප්නේ ලියනකොට මොකක්දලියන්නේ පොලිස් ස්ථානාධිපති නෙද නමක්තියනවන නම දෙන්නේෑනි කමනේ නමක්කෝඕන පොලිස් ස්ථානාධිපති ඉළඟට පොලිස් ස්ථානය යාල ප්‍රේශ. ගම්පහද கொොළඹද අදාள வල அන්න. ළඟට ஆමන්ත්‍රණ ෝොදන්නෝනේ ද මාාතෘකාවයෝදන්නෝ. හිෙනම් මාර්ග තදබද පාසල්ලාரம் වනහාසන්නන වෙලා තුන මාර්ග තදබද අඩු කර ගැනීම සඳහාන. எனම් මාර්ගතමාර්ග තද බධය අඩුකර ගැනීම සඳහා පොලිස්ට අතවාන හංසේ. නියාම්ග කරයෙකුගේ සහහිල්ලමින්. ඒනම් අපට මොකොයි විදිහි මාතෘකාවදය යොදන්න පුළුවන් මෙතැනද කෙටියෙන් දාම මාතෘකාව. මේ කියනදේ හැඟවෙනන්තර්ගතයේ තියෙනදේ හැඟවෙන පලිදි යොදන්නුවන්. කොහොමද අපිට දාන්න පුළුවන්. ඕහෙම මාර්ග තද බද්දය අඩුකර ගැනීම සම්බන්ධවයි නැත්තම්, පාසලස්සල මාර්ග තද්දපද්යනේද මාර්ග තදබද්්‍ය අලුකර ගැනීම සඳහානේද. ඕ පාසලා අරම්භ වන සහවසන් වන වෙලා වෙ කියලා දැම ගොඩා දර්ගීන්ද එ දෙකා සම්බන්ධ කරල උන්නන් අපිට පුළුවන්. கெட்டி எහதல சංஷிப்த்தவ மாத்துக்காவை எොதண்டோனே. அீத இலங்கடන්තரගத்தை எலிியண்ணோன இலங்கට අප கෞறவே இல்லல்லாසිட்டும் කියனக்க යොதන්නப்பா மம் கலிஙண்டிய போ அடுபாடுட்டுக்கப்பலන්නේ. லிப்பிவல காறுணக்கவராஜ காரி லிப்பவள காருணிக்கவ இல்லலா சிட்டுமி காருணிக்கவ இல்லலாසිட்டுும் කිය தமை යොதන්නේ. ஏவா சுப்டக் மතகතිயாகන්න. ලළංගරි කියනෝව පහත්ත චේදී කියවා සත ප්‍රශ්නවලට පිරිිතුරුළියන්න කියෙළහනි. පුනාාලචියයේ කියමු බලන්න පුතේ මේ චේද දෙකහනිත්ත අය හන්දට හගනින්නෝනී. හොඳයි පුොතේ මෙතනද හනවා නි්පාධනයක සම්පූර්ණ අයිතිය හිමි වන ආ්ඩුව බලපත්ත්‍රය හඳුන්ව වන විශේෂ නමමුකදකිලේ අම්ිකිසි නි්පානය නීමයුමක් තමන් කරාට පස්සේක තම සතුකරගන තමන්ට අයිති වනනේද. අයිතිවෙන්නේ නිෂ්පාධනයක සම්පූර්ණ අයිති හිම ආණ්ුව බලපත්‍රය ොනමින්ද හඳන් වන්නේ. බලපත්‍රය කියලා හඳන්නරවා හනි එළඟට පුත්තේ නිෂ්පාදනයක අයිති හිමි වන ආ්ඩුවේ බලපත්්‍රය ලබාගත් කොළසිංහ නිෂ්පාදන දෙකක් කියන්න බලන්න ඕ පෙර සැබිකෝට්‍රීට් නිෂ්පාදන නේද දැඩිපීටන ොරොත්තු දෙන ලබර්නලවර්ග තවිකක් කියන්න බලන්. ඕ ඔවුමන්දම්ම. ටකර පුටික තමයින්නේ.නිද ඒළඟට පෙරසබ කොම්ප්‍රීට් නිෂ්ානය වෙනුවෙන් කොළසිංහ මහතා ලබාගත් සම්මානයකුමක්දඉදස් නම්සේ හැටේදී ඉන්දිය ජනාධපති සම්මානයක් ලබාගත්තනේද. ඊඟට මෙතුමා ලබපෝ බිරුදාවලිය නාමයමොකක්ද. ්‍රී ලංකා ඉංචනේඩු විද්‍යාවේ පියා කියල නේ දෙක තමයි ලබාගත්ත විරුදාාවලිය පාති සඳහන් පද සඳහා සමානර්ථ පද තෝරණකිවා තද්ද කියනෙකට මොකක්ද තිබ්බ තද්ද කියනකට තිබ්බ පුතේ ෝ දැඩි කියල තිබබන දැඩි කියලා තිබ්බ ළඟට නමතින දැඩි පීඩනට දැඩි ඊළඟට උදාරත්වය කියනෙකට ඔයන්න බලන්න ්ත්වය නේද ශේෂ් අත්වය උදදාාරත්වය කෙනෙක්ට අපට ශේෂ්ටත්වය කෙනෙක ගන්න පොළුව. ඊළඟට අවස්ථා සම්බන්ධය ප්‍රශ්න කිහිපයක්තියෙන පහත්ත සඳහම් ප්‍රකාශය තුළා පාඩමේ නම්ම හා ඒ ප්‍රකාශ කළේ කවුරුන් දෙයන්න සඳහන් කන පාඩමීනම කෞද මේක ප්‍රකාශ කරින්. අපි බුද්ධ පුත්‍රය. අප බුද්ධ පුත්‍රයෝ. ඉතින් මොකට දොය අන්‍යාගමික පොත් කියවන්නේ. පාඩමේනම? නරුදේ සෙන්පතියානෝ නේද තකොට මේ ප්‍රකාශය කරන්න කවුරුන්ද ඕෝලොකු හාමුදුරු නොක හාමුදුරුව හරි අනේ බුදු ගම හාමුදුරුවන මාව මරන්ඩිපා මගේ පනකින්ද රැකගන අන්ට ඉඩහරින්නඕඕක ஓ සந்தීනේද පරාசනාட்டு போ පරාசනාட்டு කෞද මේක කියන්නේ காලභීෂண නේ காල காලභීஷண තමයි කියන්නේ இல்லங்கට මம දෙக்கா අதிராாய்ச்சயගේ சொல்லට කඳலூணனா. ඕ පුංචි කිරිල්ලිය නේද පුංචි කිරිල්ලිය තමයි කියන්නේ. මොකද පාඩම? සැබෑලෙන් ගතුකම නේද පාඩම සැබෑෙන් ගතුකම පුංචි කිරිල්ලිය තමයි කියන පුංචි කිරිල්ලිය කරලියයායෝන.හනි. ඒ ළමයා ඒ ළමය උඩට මක්ක දෝනේ උඹට මක්ක දෝනේ. හතරට අවුරුදු සිහිනය අුරුදු සිහිනය පාඩම එතකොට මේක කියන්නේෝ අඩ පේදිකාව සිට මිනිස්සීම නැත වෙලෙන් දනේද වෙලින්දා නඊළඟට ආශින්වාදය වගේම පුතේ තම දෙයක් තියනවා තමන් අතින් යම් වැඩි හිටියකුට වඩද සිද්ධ වෙලා තියනවා කවද පාඩම කියන්නකෝ ඕ ගොඩක් හොඳයි මතකයිනේ අලුත් අවුරුදුඋස්සවේ අලුත් අවුරදුත්සවය සීය තමයි කියන්නේ. ඊළඟට පහත සඳහන් වාකවලට ගැලපෙන වචනය වරහන්තුඩින් තෝරන්න කියනවා. බැතිමත්හු ඕ බැතිමත්තු දෙවියන් පුදති ඊළඟට ඕ දැරියක් ගලයක් ඉදිරිපත් කලාය නේද කතරූපදේ උක්තසරූපයෙන් තියන්නව වන කතරුට අනු අක්‍යාතිය තියන්නුනේ නුඹලා හොඳින් පාඩම් කළේ හෝ සියලු ලෝකසත්‍යයෝ යහපත් සිත්තැත්තෝ මෙත්වා ඊළඟට ලෝ ඇන්ට අහසේ යාම්ඹති නපුරු කොටියා කර්මය තමයි දාණඩතියන්නේ. ඕ එන කර්මය අනුක්ත වෙ ෝනනි කර්මය අනුක්ත වෙන්න වුෙ නිදකත් රූපත වෙන්න ඕනිෙ කර්මය අනුක්ත වෙන්නුුණෙ මොවෙෙක්කු ොහු බැන්දීය ඊළඟට ගිය දුරෝ විදුහල්පතිතුමා විදුහල්පතිතුමා ෂනායක එක්කු කැඳවූයේය ඊළඟට රාත්‍රී අහසේ තාරකා දීප්තිමත්ව හැබලේ තාරකා වෝ කියනවුත්පුතේ තාරකා වෝගල ඇබ එයාගොඩක් හොඳයි දෙමාපියෝ. අප යහ මඟ ඇැවීමට කටයුතු කරති. හරි දැන් මෙතන තියනවා පහත සඳහන් පදවලට උපසර්ග පදයොදා විරුද්ධාර්ත පද සකස් කරන්න වලු පුතේ. හේද ඔහ හරි පුතේ අපි ැන් ඉක්මණින් නිවර කරනව ටික සාකච්ඡා කලලා හොඳයි පුතේ මනිසන්නයි. හ ඊළඟට දැ උපසර්ග පදන්නේ සාම්ප්‍රදායක උප සර්ග විස්සත් යෙනවා පිය එකන ගන තියෙනවා එන උපසර්ගයක් යොදලා විරුද්ධ පදහ දන්න පොළුවන් කුසල්න හුසල් කියනු අකුසල් නිරවුල්න නිරවුල්. පැහැල් රැලා ගොඩක් හොඳයි. ඊළඟට පහද සඳහන් නාම් පදයට හා ක්‍රියාපදයට සොදුසු විශේෂණ පදයෝදා නිවැරදි වාක්ක්‍ය දෙක නිර්මාණය කරන්න තියෙනව ගුරුතුමිය කියන නාම් පදයට නේද හොඳ ගුරතුමිය යහ පත් ගුරුතුමිය දක්ෂ ගුරුතුමිය කරුණාවටද ගුරතුමිය නේද දුවයි වේගෙන් දුවයි සෙමින්දයි නේද. නීළඟට තුරු යන බක්වර්ත පදය විධාර්ථ මතුවන පඩදි නෙවලදි වා්‍ය දෙකක නිර්මාණය කරන්න කෙනවා තුරු කියනෙකට පපුත්තේ. තෙක් කියනෙක්න බහුවර්ත පදි තෙක් කියනෙ එක අදහස් වෙනවා තූර්ය නේද පංච තූර්්‍රවාදනී කියන්නේ. එවගේ තුරු ගස් වලට කියනවා වක්ෂවලට කියනවා පක්ෂියයට තුරු කියනවා සතුටට තුරු කියනවා. එනං අපිට වාකක දාන්න පුළුවන් එන්න තුරාව එ තුරු කියෙකට ඔහු එන තුරු අපි මගබලා සිටියමු. නේද ඊළඟට තුරු ගස් කියන අදහසින්දාම අපි තුරුලතා රක්ෂා කරමු. அடிமேකதிமம் புச்சி උපදෙසා දෙන්නම් என்ன බීවිදිහට வாக்கி්‍ය හදන්නாාවොත් විභාගට பொலුවන්තரம் සரල கிட்டு வாக்க්‍ය அදන්න தீர்ග வாக்கலி அන්නகியோත් தாலගේ උපතාக்கியாතය වැර දෙන්න බොහෝ ඉඩකට තියனாන இடද අදහස හරි වෙන්නත් නි උත්තාக்கியாත නිවැදි වෙන්න පැපපුත් එනම් කතரூටවුව ஆக்கியாතිති ද අපි වவුවොත් முயන්න පட்டங்கන්න ම ුවත්ම அන්න අදහසන සරල வாக்க්‍ය தாන්න நிவரதி අර්த்தயாத்திக்க. පාති සඳහම් පාට්ට දෙකෙහි විදික්‍රියා පද තෝරන්න කියනොත් ප පින් පිඩ වැනි මා මෑණිය කියනු නොවලහා මොකද කියනවා කියනු ඊළන්ට කොතරම් නරයන් මැඩුවද මා කොතරම් නරයම් මැඩුවද මා මැරීම නුඹ සිතන ලෙස පහසුනුවන බව දැනගුයෙහෙකි. දැනගනු කියන එක හනි ගොඩක් හොඳයි පහත්ව සඳහන් අදහස් දීම සඳයගෙන තනිපදි. බොහෝ කලක සිට පැවතගෙනෙන නම් අපි ගන ඔන්න පාඩංකරගන්න බොහෝ කාලයකින් දම් පැවතෙනවනම් චිරාගත කෙන අමකක්ද පුතේ කියන බොහෝ කාලයකින් දම් ිරාගත්ත පෙර තිබූ තත්ත්වයට සකස් කිරීම. එන තිබූ තත්වට ම සකස්කිරීම, ට්‍රජසංස්කරණයේ කියලා කීන.